හරි මයි දරුවනේ අපි හය ශ්‍රේණිය දූ දරුවන්ගේ සිංහල භාෂාව හා සාහිත්‍ය පොත සාකච්ඡා කරමින් ඉන්නේ නේද? ඒතර අපි ඒකේ මේ වෙනකොට සාකච්ඡා කරලා ඉවරයි පළවෙනි පාඩම. දැන් මේ සාකච්ඡා කරගෙන ඉන්නේ අපි ලස්සන කවි පන්තියක්. ඒ තමයි උදේසිරි පද්‍ය පන්තිය. ඒකේ අපි මුල් ටික සාකච්ඡා කරගෙන ඉවර කළා පාඩම කියාදීලා අපි දැන් මේ කවියෙන් කවිය ප්‍රශ්න හදන විභාගයට එන. පැහැදිලිද? ඒතර ඔබට පුළුවන් ඒ වයින් අහන ඕනම ප්‍රශ්නයකට උත්තර ලියා ගන්න. බලන්න එහෙනම්. තියෙන කවිය බලන්න මොකද්ද කියලා. බලන්න. උදැල්ලහා කැත්ත කරේ තබාලා සැහැල්ලුවෙන් බෝම දෙපා නගාලා දැකුම් කළුයි දැන් ගොවියා ගමන්ගත් උදේ සිරිගේ සිරි ඉන් වැඩිවි. බලන්න එහෙනම් දැන් ගොවියා යන විදිය නේද? ගොවියා යන්නේ කොහොමද? ඔබට කියන ගොවියා උදෑසන කොහොමද යන්නේ? නේ. ගොවියාගේ ගමන් රටාව අහනවා. කොහොමද කියලා. ඒතර මේ ප්‍රශ්න අහන්න පුළුවන් මේකෙන් විවිධ ප්‍රශ්න ටිකක් ඔබට අහන්න පුළුවන්. බලන්න. මේ විදිහට ප්‍රශ්න හදන්න පුළුවන් අපිට. ඉහත කවිය තුල තිබෙන දීර්ඝ ස්පිල්ල යෙදී ඇති පද උපුටා ලියන්න බලන්න ඊට කවිය තුල තිබෙන දීර්ඝ ස්පිල්ල යෙදී ඇති පද උපුටා ලියන්න. හරිද? ඊළඟට ඊට කවියට අනුව ගොවියා ගමන් කරන්නේ කෙසේද? රයිට්. ඊළඟට ඉහත කවිය ඇතුළත් පද්‍ය පන්තිය රචනා කළේ කවුද? හරි. ඊළඟට පහත දැක්වෙන කවි පන්ති රචනා කළ කවියන් නම් කරන්න. හරිද?
හරිද? ඊළඟට මේ විදිහට අපි එක ගන්නවා මේ විදිහට. මගේ රට මේක ඔබ ඔල්ල ශිෂ්‍යත් පන්තියේදීත් ලියලා ඇති ඈ හරිද ලංකා මාතා හරි ඊළඟ එක පහත දැක්වෙන පදවල තිබෙන පිල්ලම් නම් කරන්න රයිට් දැන් බලන්නේ කවියෙන් අපි ගන්නේ කවියෙන් තමයි ගන්නෙ හරි බලන්න මේ විදියට අංක එක සිරිගේ දෙක දැකුම් උදෙල් රයිට් ඔන්න ඔය විදිහට අපිට ප්‍රශ්න අහන්න හදන්න පුළුවන් මයිපතාලා පිළිවෙලට මේවට උත්තර ප්‍රැක්ටිස් කරගන්න ඕන මොකද මේවා තමයි විභාගෙදී මේ විදිහට කවි පන්තියක් දීලා කවි දෙකක් දීලා ප්‍රශ්න අහන මම මේ එකින් එකනේ අහන්නේ ඔබට එකින් එක අහන්නේ ඒතර ඔබට දෙක තුන දාලා ගත්තේ නැහැ එකින් එක ඇහුවාම එකින් අහන තියෙන ඔක්කොම ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරනවා ඔබට කිසි ගැටලුවක් නැතුව මේ උත්තර ටික පැහැදිලි කරගන්න බලන්න එහෙද කවිය තුල තිබෙන දීර්ඝ ස්පිල්ලේදී ඇති පද උපුටා ලියන්නලු මොනවද තියෙන්නේ දීර්ඝ ස්පිල්ල මම ඔබට කියා දීලා තියෙනවා මීට පෙර අපි ඉදිරියේ සාකච්ඡා කරනවා දීර්ඝ ස්පිල්ල ඇතුළේ පිල්ලම් ටික රයිට් පිල්ලම් පාඩම ඉදිරියේ තියෙනවානේ අක්ෂර වේ කියන්නේ සිංහල හෝඩියත් එක්ක ඔබට තියෙන පිල්ලම් හතරවෙනි පාඩම තුල. ඒතර බලන්න දීර්ඝ ස්පිල්ල කියනකොට ඊ හඬ එන්න ඕන මෙන්න තියෙනවා. සිරිගේ වැඩි බලන්න තව තියෙදි කියලා තියනවාද එහෙනම් එන්න ඕන මොකද්ද එක සිරිගේ රයිට් මේක තමයි දීර්ඝ ස්පිල්ල දෙවෙනි එක වැඩි ආන්න එක පැහැදිලි ඉහත කවිය තුළ තිබෙන දීර්ඝ ස්පිල්ලේදී ඇති පද උපුටා ලියන්නලු සිරිගේ සහ වැඩි හරිද ඊළඟට අහනවා ඉහත කවියට අනුව ගොවියා ගමන් කරන්නේ කොහොමද උදැල්ල හා කැත්ත කරේ තියාගෙන නේද උදැල්ල සහ කැත්ත කරේ තියාගෙන සැහැල්ලුවෙන් පාද තියමින් යන්නේ අන්න එනම් උත්තරේ ලියන්න ඕනේ එහෙම කොහොමද කැත්ත කරහි තබා කින
සැහැල්ලුවෙන් හරිද? උදැල්ල හා කැත්ත කරෙහි තබාගෙන සැහැල්ලුවෙන් ගමන් කරමින් තමයි යන්නේ. ඉහත කවිය ඇතුළත් පද්‍ය පන්තිය රචනා කළේ කවුද? අන්න දන්න ඔබ නේද? ටිබෙට් ජාතික අපේ රටේ නෙවෙයිනේ. ඒ වුණාට අපේ රටේ විදිහට තමයි හැසිරෙන්නේ. ටිබෙට් ජාතික එස් මහින්ද හිමි. ටිබෙට් ජාතික එස් මහින්ද හිමි. ටිබෙට් ජාතික එස් මහින්ද හිමි. ඔබට මම පැහැදිලි කළා නේද? සාමාන්‍ය මගේ පුතේ අපි මාතෘභූමියට අපි හැමෝම ආදරේ. අපි ගිහිල්ලා වෙන රටක් ගැන කතා කරන්න යන ප්‍රමාණය අඩුයි නේද? හැබැයි එස් මහින්ද හාමුදුරු එහෙ රටේ ඉඳලා ටිබෙට් රටේ මෙහාට ඇවිල්ලා සිකිම් දේශේ මෙහාට ඇවිල්ලා අපේ රට ගැන එයාට තමයි කැක්කුමක් ආවේ. එයා අපේ රටේ අතිවිශිෂ්ට ජාතික වීරවරයෙක් විදිහට ඉතිහාස පොතට එකතු වුණා. ඒ විතරක්ද? සිංහල ජාතිය නැගී සිටිනී සිටුවන නේද? දෙවන්ත මෙහෙවරක් කරපු ප්‍රකට කවියෙක්. හරි. සුදු ජාතිකයින්ගේ රට බේරගන්න අපේ අය දෙවන්ත විදියට දිරිගන්නපු හාමුදුරමක් තමයි ඒ. බලන්න එතකොට ඊත කවිය ඇතුළත් පද්‍ය පන්තිය රචනා කළේ කවුද? ටිබෙට් ජාතික එස් මහින්ද හිමි. පහත දැක්වෙන කවි පන්ති රචනා කළ කවියන් නම් කරන්නලු. බලන්න මගේ රට පද්‍ය පන්තිය පී පී පීබී අල්විස් පෙරේරා. අල්විස් අල්විස් පෙරේරා පීබී අල්විස් පෙරේරා ලංකා මාතා. අපි දැන් කතා කරා නේද? කවුද? එස් මහින්ද හිමි. එස් මහින්ද හිමි. හරිද? ඊළඟට බලන්න පාදයක් වෙන පදවල තිබෙන පිල්ලම් නම් කරන්නලු. සිරිගේ බලන්න එතකොට සී කියනකොට මොකද්ද තියෙන්නේ? සිරිගේ කියන එකේ පළවෙනි එක බලන්න. සියන්න නේද? අපි එකින් එකට එක ලියමු මේ විදියට. සී. සී කියන්නේ ස්පිල්ල. ස්පිල්ල. රයිට්, කෙටි ස්පිල්ල කියනවා. ස්පිල්ල ගොන හරි. ඊට පස්සේ සිරි. අන්න. දීර්ඝ දීර්ඝ ස්පිල්ල. දීර්ඝ ස්පිල්ල. මේක ස්පිල්ල, මේක දීර්ඝ ස්පිල්ල. ඊළඟට ගේ. කොම්බුව කොම්බුව. ඊළඟ එක කොඩිය. කොඩිය. අපි හල් කිරීම කියන්නේ හල් කිරීම අවස්ථා දෙකකට බෙදනවා, කොඩිය සහ රැහන කියලා. හරිද? එතකොට රැහන කියන එක එන්නේ හැම විටම මෙන්න මේ වගේ අකුරු වල. බලන්න. අල්මයන්න, අල්වයන්. ඔන්න ඔකට අපි කියන රැහන කියලා. අපි ඉදිරියේදී ඒකේ ලකුණු කරන්න තියෙනවා. බලන්න. ලියාගෙන යද්දි තියෙනවා. දැකුම් කළුවේ කියනකොට පේනවා. අන්න බලන්න. එතන මේ පළවෙනි එක. පළවෙනි එකේ උත්තර ටික හරි. හරිද? පළවෙනි එක සි කියන්නේ ස්පිල්ල, රී කියන්නේ දීර්ඝ ස්පිල්ල, ගේ කියන්නේ කොම්බුව, කොඩිය. දැකුම් කළුයි. බලන්න දැකුම්. අපි ඒකේ පිල්ලම් තියෙන අකුරු විතරක් ගත්තාම හරි. නේද? බලන්න. දැකුම් කළුයි. දැන් මේකෙත් ඕනනම් අපිට පුළුවන් ඔය ටික එන්නේ. සිරිගේ කියන පදේ මේකේ තියෙනවා හැබැයි. හරි. දෙවෙනි එක එහෙම ගමු.
දැකුම් කළුයි. බලන්න එතකොට හරිද? දෑ කියන්නේ කෙටි ඇදය. හරි. කුයන්න කෙටි පාපිල්ල. කෙටි පාපිල්ල. කෙටි පාපිල්ල. අල්මයන් මොකද්ද මේ? රැහැන. රැහැන. ඊළඟට ලුයන්. ලු. කෙටි. කෙටි පාපිල්ල. රයිට්. ඊළඟට ඊ. යන්. ඊ හඬ තියෙනවා මොකද්ද ඒක? ස්පිල්ල. බලන්න මොකද්ද ඒක? කෙටි නේද? කෙටි එක. හරිද? ඊළඟට තියෙන පදේ බලන්න. උදැල්ල. බලන්න උදැල්ල. ඊළඟ තියෙන්නේ තුන තියෙන උදැල්ල. බලන්න. දැන් ඒකේ මොනවද තියෙන්නේ? දැ යන්න තියෙන නේද? දැ. මොකද්ද? කෙටි ඇදය. ඇදේ කිව්වනම් හරි. අල්ලා යන්න කොඩිය. හල් කිරීම තමයි ඒ වර්ග කරලා තියෙන්නේ. පැහැදිලිද? අන්න එතකොට පුතේ ඔබට ඒ කවිය තුළ අපිට අහන්න තියෙන වැදගත් ප්‍රශ්න ටිකක් අපි මේ විදිහට අවසන් කරා නේද? මම පුතාලට පැහැදිලි බලන්න ඒක. අහලා තියෙන ප්‍රශ්න ටික පිළිවෙලට. ඉහත කවිය තුළ තිබෙන දීර්ඝ ස්පිල්ල එදී ඇති පද උපුටාලියන්න ගොන් සිරීගේ සහ වැඩි. ඊට පස්සේ ඉහත කවියට අනුව ගොවියා ගමන් කරන්නේ කෙසේද? උදැල්ල හා කැත්ත නේද? කැත්ත කරෙහි තබාගෙන සැහැල්ලුවෙන් සැහැල්ලුවෙන් ගමන් කරමින්. හරිද? ඊළඟට බලන්න. ඊයේද කවිය ඇතුළත් පද්‍ය පන්තිය රචනා කළේ කවුද? ටිබෙට් ජාතික ඉස්මහින්ද හිමි. ඉස්මහින්ද හිමි. ඊළඟ පහත් දැක්කෙන කවි පන්ති රචනා කළ කවියන් නම් කරන්න. මගේ රට පීබී ඇල්විස් පෙරේරා, ලංකා මාතා එස් මහින්ද හිමි. ඊළඟට පිල්ලම් ටික තමයි අහන්නේ. පහත් දැක්කෙන පදවල තිබෙන පිල්ලම් නම් කරන්නලු. සිරිගේ, දැකුම් කළුයි, උදැල්ල. සි ස්පිල්ල, ඒ කියන්නේ කෙටි ස්පිල්ල නේද? වරහනේ දාගන්න කෙටි. දීර්ඝ ස්පිල්ල, ගේ කොම්බුව කොඩිය, දැකුම් කළුයි, දැ කෙටි ඇදය, කු කෙටි පාපිල්ල, රැහැන ඊරෝසේ කෙටි පාපිල්ල. පැහැදිලිද? රයිට්. ඊළඟ උදැල්ල, දැ කෙටි ඇදය, ල් කොඩිය. හල් කිරීම මම ඔබට පැහැදිලි කරා. අවසාන දෙකටත් බෙදනවා රැහැන සහ කොඩිය කියලා. පැහැදිලිද? මම හිතනවා නම් ඒ කවිය ඔබට පැහැදිලි වෙයි. ඔබට පෙළපොතේ අහලා තියෙනව නෙමෙයි. පෙළපොතේ අහන මෙන්න මේ ප්‍රශ්නය. ඕකේ. ගොවියා උදෑසන තම වගාබීම් කරා ගමන් කරන ආකාරය. පැහැදිලිද? ගොවියා කොහොමද ගමන් කරන්නේ? අන්න එහෙනම් සැහැල්ලුවෙන් ගමන් කරනවා. මොකද්ද? උදැල්ලේ කැත්තේ කරේ තියාගෙන සැහැල්ලුවෙන් ගමන් කරනවා. පැහැදිලිද? රයිට්. හරි. බලන්න ඊළඟට සමන්නෙලුම් හා මහනෙල් ද රෝස මලින් නැගී ආ සුවඳත් උරාබී. හමන්නේ මේ සීත සුලං අලුතු පණක් දිදී මෙන් මට මේ වෙලාවේ. අන්න දැන් ඒ කවිය තුල නේද තමන්ට ප්‍රාණයක් ලැබුණේ මොකක් හින්දාද? අර මල්වල සුවඳ නේද? සුවඳ හමන්නේ මොන මල්වලින්ද බලන්න. සමන් නෙළුම් හා මහනෙල්. සමන්
පිච්ච ඊළඟට නෙළුම් මානෙල් සුවඳ තමයි හමාගෙන ඇවිල්ලා තමන්ට ප්‍රාණයක් දෙනවලු. එහෙනම් අපි ඒකේ අහනවා මේ විදියට ප්‍රශ්න. ඉහත කවියට අනුව සුවඳ හමන්නේ කුමන මල් වලින්ද? හරිද? ඊළඟට දෙවෙනි එක පහත දැක්වෙන පදවලට ගැලපෙන සමාන පද ඉහත කවියෙන් කවියෙන් සොයා ලියන්න. මේ විදියට සීපත් සුගන්ධයත් ප්‍රාණයක් සිසිල්. හරි, ඔන්න ඒකෙන් ඒ සමාන පද ටික අපිට අහන්න පුළුවන්. ඊළඟට බලන්න, ඊළඟට මම ඔබට අහනවා මේ විදියට බලන්නකො, කොච්චර ප්‍රශ්න අහන්න පුළුවන්ද මේ කවියක් අරගෙන නේද? ඉහත කවියේ තිබෙන සංඥක අකුරු යෙදි ඇති පද උපුටා යන්න. ඊළඟට
ඉහත කවියේ තිබෙන මූර්ධජ අක්ෂර මූර්ධජ අක්ෂර යෙදී ඇති පද උපුටා ලියන්න හරි පස්සෙනි එක කොළඹ යුගයේ මුල් පරපුරේ කවියන් දෙදෙනෙකු නම් කරන්න හරි ඔන්න ප්‍රශ්න පහක් හැදුවා අපි ඒකේ බලමු එකින් එක පිළිතුරු පිළිවෙට ලියාගෙන යම් බලන්න ඊද කවියට අනුව සුවඳ හමන්නේ කුමන මල් වලින්ද කියලා අහනවා සුගන්ධය අරගෙන එන්නේ මොන මල් වලින්ද ඔබ දන්නවද එතකොට බලන්න උඩ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා අපි උත්තර පිළිවෙට ලියාගෙන යම් මේ විදියට මම පුතාලට පුළුවන් එතකොට මේක පහසුවෙන්ම තේරුම් ගන්න බලන්න සමන් පිච්ච නේද සමන් මල් නෙළුම් මල් හා මහනෙල් මල් සහ රෝස මල් වලින් තමයි මේ සුවඳ හමාගෙන ඉන්නේ බලන්න ඉහත කවියට අනුව සුවඳ හමන්නේ කුමන මල් වලින්ද කියලා අහනවා සමන් නෙළුම් ඊළඟට මානෙල් මහනෙල් හා රෝස මල් වලින් රෝස යන මල් වලින් හරි ඒත කවියට අනුව සුවඳ හමන්නේ මොන මල් වලින්ද කියලා අහනවා අබලව දෙවෙනි එක පළවෙනි එක හරි ඉහත දැක්වෙන පදවලට ගැළපෙන සමාන පද ඉහත කවියෙන් සොයා ලියන්නලු නල සුලං නැවුම් අලුත් නේද කවියේ තියෙන එහෙමයි සියපත් කියන්නේ නෙළුම් සුගන්ධයත් කියලා කියන්නේ සුවඳත් ප්‍රාණයක් පණක් සිසිල් සීත බල ඒකටම තව එකක් ඔබට ගන්න පුළුවන් මහනෙල් කියන එක මහනෙල් කියන එකට සමාන පදයක් තමයි පුතේ උපුල් මොනවාද උපුල් හරිද මෙන්න මේ විදිහට මම එකේ උපුල් මහනෙල් රයිට් ඊළඟට අහනවා දැන් පැහැදිලි සියපත් කියලා නෙළුම් සුගන්ධයත් සුවඳත් ප්‍රාණයක් පණක් සිසිල සීත උපුල් මහනෙල් ඊට කවියේ තිබෙන සංඥක අකුරු යෙදී ඇති පද උපුටා ලියන්නලු සංඥක අකුරු කියන්නේ මොනවටද ඔබ දන්නව මෙන්න මේවට බලන්න ග
J, D, D, B. මෙන්න මේවට අපි කියන්නේ සංඥා කකුරු කියලා. මොනවද පුතේ? සංඥා කකුරු. ඔය විශේෂතා අපි සිංහල හෝඩිය ගැන කතා කරනකොට කියා දෙනවා. ඉතින් ඉක්මනින් ඒ ටික ඔබට කියා දෙනවා. එහෙනම් මේ වයිදිච්ච පද අහන්නේ. ඔබ දන්න මොනවද ඔකේ තිබුණේ? සුවඳත් නේද? සුවඳත් තව මොනවද ඒකේ තිබුණේ? බලන්න. සංඥා කකුරු එදිච්ච ඒවා. බලමු තියෙන ඒවා. සංඥා කකුරු එකයි තියෙන නේද? හරිද? හරි. තව එකක් ඒකේ අපිට අවසානයට අහන්න පුළුවන් මේ විදියට. ඊට කවියේ තිබෙන මූර්ධජාක්ෂර යෙදුණු පද මොනවාද පුතේ? මූර්ධජාක්ෂර. ඔබ දන්නව මූර්ධජ කියලා කියන්නේ අපි හොඩි සාකච්ඡා කරනවා දිව මුදුනේ වදිනේ වට ට ඩ ඩ න ර ල ෂ ට ට ඩ ඩ න ර ල ෂ. දැන් එහෙනම් ඔබට මේකේ තියෙන ඔබේ කවිය තියෙනවා සුලං කියන එක. සුලං මෙන්න මෙයා තමයි මූර්ධජේ. හරිද? සුලං. ඊළඟට බලමු තව තියෙද කියලා. ආ තව තියෙනවා. පණක්. පණක්. පණක් කියන එකේ න මූර්ධජයි. හරිද? තව බලමු තියෙද කියලා. බලන්න. මෙන්න මේකේ ඔය ර අක්ෂරයත් පුතේ මූර්ධජ. මතක තියාගන්න මේ ර කියනව නේද? ර මූර්ධජ. තව මොනවාද මූර්ධජ නයන්න තියෙනවා? හරි. ඊළඟට සුලං කියන එකේ ල තියෙනවා. අන්න එන මූර්ධජාක්ෂරයේ දිච්චේව තමයි ඒ තියෙන්නේ. ඔබගේ උත්තරේ එතන පිළිවෙල ලියවලා තියෙනුනේ මේ විදියට. පැහැදිලිද? නල සුලං නැව් මලුත් සියපත් නෙළුම් සුගන්ධයත් සුවඳත් ප්‍රාණයක් පණක් සිසිල් සීත උපුල් මහනෙල් ඉහත කවියේ තිබෙන සංඥකකුරු සුවඳත් සුවඳත් කියදි ද නේද? මෙන්න මෙයා තමයි සංඥකේ. ඊළඟට ඉහත කවියේ තිබෙන මූර්ධජාක්ෂර සුලං පණක් ඇති පද උපුටා ලියන්න කොළඹගේ මුල් පරපුරේ කවියන් දෙදෙනෙකු නම් කරන්නලු. කවියන් කියද පුතේ? දෙදෙනෙක්. දැන් ඔබට කියලා කියලා මේක පාඩම් නේද? මේ මතක් කරන්නේ ඇයි? ඔබට මේක හොඳටම මතක හිටින්න ඕන නිසා. නැත්තම් මේක එකෙන් නවත්තන්න පුළුවන්නේ. ඇයි දෙන්නේ? මතක් වෙන්න ඕන නිසා. පැහැදිලිද? ටිබෙට් ජාතික මේක වැඩිහිටි පරපුර කියලත් කියනවා අපි. ජාතික එස් මහින්ද හිමි. එස් මහින්ද හිමි. මහින්ද හිමි. ටිබෙට් ජාතික එස් මහින්ද හිමි. ආනන්ද රාජකරුණා. ආනන්ද රාජකරුණා. ආනන්ද රාජකරුණා. රයිට්. තව එක්කෙනෙක් ඉන්නවා. ජී.එච්. පෙරේරා. හරිද? ඔන්න. ජී.එච්. පෙරේරා. තව ඔබට ඕකෙන් අහන්න පුළුවන් තව එක ප්‍රශ්නයක් මේ විදියට. ඉහත කවියේ තිබෙන නාම විශේෂණ පදයක්. නාම
විශේෂණ පදයක්. පුටා ලියන්න. පුටා නාම විශේෂණ පද. මොකද්ද මේ විශේෂණ පද කියලා කියන්නේ? අපි ඉදිරියේ සාකච්ඡා කරනවා. නාම පදයක් හරි ක්‍රියාපදයක් හරි විස්තර කරන පදවලට අපි කියන පුතේ විශේෂණ පද. ඒක සරලව මතක තියාගන්න විශේෂණ පද කියන්නේ මොකද්ද කියන එක. පැහැදිලිද? මම ඒක සරලව දෙන්නම්. විශේෂණ පදයක් කියන්නේ මොකද්ද කියන එක මේ විදියට. මම පුතාලා ලියාගන්න එක. විශේෂණ පද. හරිද? අපි එක සරලව හඳුනගනිමු. මේ පෑනක් තියෙනවා. පෑන කියලා හිතන්න. මෙන්න කළු. කළු පෑන. මේ පෑන කියන නාම පදය විස්තර කරන කළු කියන එකේ. එහෙනම් මේ විස්තර කරන පදේ තමයි මේ වර්ණා කරන පදේ තමයි මේකේ නාම විශේෂණය. ඒකට ලක් වෙන පදයට අපි කියන විශේෂ පදේ කියලා. එහෙනම් මේකට අපි මේ විදිහට විස්තරයක් ලියාගමු සරලව බලන්න. නාම පදයක් මෙව පහේදීත් ඉගෙනනවා. නාම පදයක් හෝ ක්‍රියා පදයක්. ක්‍රියා පදයක් විස්තර කරනු ලබන විස්තර කරනු ලබන පද විශේෂණ පද. යනුවෙන් හැඳින්වේ. යනුවෙන් හැඳින්වේ. එතකොට නාම පදයක් වූ ක්‍රියාපදයක් විස්තර කරන පදයට අපි කියන පුතේ විශේෂණ පද කියලා. එතකොට ඒකේ කොටස් දෙකක් තමයි අපි කතා කරන්නේ. ඒකේ සරලව මතක තියාගන්න. දැන් මේකෙදි නාම පදයක් වූ ක්‍රියාපදයක් විස්තර කරන පදේ විශේෂණ පදේ විස්තර කිරීමට ලක් වෙන පදේ. දැන් මං කිව්වේ දැන් පෑන කිව්වහම පෑන විස්තර කිරීමට ලක් වෙනවා. මෙයා තමයි විශේෂ පදේ. අන්න මේ විදියට විස්තර කිරීමට ලක්වන පදය විශේෂ පදය ලෙස හැඳින්වේ. හරිද? අන්න අපි එකට උදාහරණයක් මේ විදිහට පෙන්නන ඔබට. ඔබට තියෙන කවියෙම තියෙනවා මොකද්ද? උදාහරණ මේ විදිහට සීත සුළං. දැන් බලන්න සීත සුළං කිව්වහම මෙන්න මෙයා බලන්න. මෙයා තමයි මේ විස්තර කිරීම ලක් වෙන්නේ. මෙයා විස්තර කරන පදේ. මේක විශේෂ පදේ. විශේෂ පදේ. හරිද? දැන් මෙයා තමයි විස්තර කරන්නේ. ඒ හින්දා අපි යාට කියනවා විශේෂණ පදේ කියලා. විශේෂණ පදේ. දැන් එහෙනම් ඔබට විශේෂණ පදේ ලියන්න කිව්වහම ලියන්නේ මොකද්ද? සීත කියන පදේ තමයි එන්නේ. පිළිතුර මොකක්ද එන්නේ? පිළිතුර එන්නේ ඒකේ උත්තරේ එන්නේ. උත්තරේ මොකක්ද අපිට එන්නේ? උත්තරය මොකද්ද පුතේ එන්නේ? සීත. මේක තමයි නාම විශේෂණේ. නාම පදයක් විස්තර කරනවා නම් ඒක නාම විශේෂණ. ක්‍රියාපදයක් විස්තර කරනවා නම් අපි ඒකට කියනවා ක්‍රියා විශේෂණ කියලා. පැහැදිලිද? ඔන්න එහෙනම් ඒ කවිය තුලින් අපි
ලොකු ඒ කියන්නේ ලොකු පරිසරයක් ඉගෙන ගත්තා නේද? බලන්නකෝ. නාමපදයක් විස්තර කරන පද, නාමපදයක් හෝ ක්‍රියාපදයක් විස්තර කරනු ලබන පද, විශේෂණ පද යනුවෙන් හැඳින්වේ. විස්තර කිරීම ලක්වන පදය විශේෂ පදය ලෙස හැඳින්නේ. උදාහරණ ඔන්න දුන්නා. තොර මේකේ ඉහත කවියේ තිබෙන නාම විශේෂණ පදය උපුටා ලියන්න කිව්වහම අන්න සීත කියන එක තමයි එන්නේ උත්තරේ. පැහැදිලිනේ. හරිද? දැන් එහෙනම් අන්න මං ඔබට පැහැදිලි කර විදියට මේ කවියේ ප්‍රශ්න ගොඩක් අපි සාකච්ඡා කරා නේද? කොළඹගේ මුල් පරපුරේ කවියන් දෙදෙනෙක්ට තුන්දෙනෙක් ලිව්වා. ටිබෙට් ජාතිකයේ ස්මහින්ද හිමි, ආනන්ද රාජකරුණා, GH පෙරේරා. ඊළඟට මූර්ධජාක්ෂරයේ දිනුවේවා සුලං පණක්. ඊළඟට ඉහත කවියේ තිබෙන සංඥකාකුරු එදී ඇති පද උපුටා ලියන්න සුවඳත්. ඊළඟට සමාන පද ලියන්න දියලා තියෙනවා නේ. නල කියන්නේ සුලං. දැන් මේකේ මූර්ධජලයන් ආවනම් නාලය බටේ කියලා අපි කියනවා. නැවුම් අලුත් සියපත් නෙළුම් සුගන්ධයත් සුවඳත් ප්‍රාණයක් පණක් සිසිල් සීත උපුල් මහනෙල්. හරි, ඔන්න එනං ඒ කවිය තුලින් අහන්න තියෙන ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරා. බලමු අපි ඊළඟ කවියට යමු. බලන්න. නිකම් ඉඳී මෙන් පල නැගේ මුල්ලේ තමන් තමන්ගේ වැඩෙහි යෙදෙත්වා කියන්න ඕන් මෙන් ඝන නිල් කැලෑවේ අඬත් නටත් ගස් අතරේ කුරුල්ලෝ. දැන් කුරුල්ලෝ අපිට මොකද්ද කියන්නේ? අන්න ඔබගේ පොතේ අහනෝ මේ විදියට බලන්න. ගස් අතරේ කුරුල්ලන් නට අපට දෙන පණිවිඩය කුමක්ද? පැහැදිලිද? එතකොට මේවන් ඔක්කොම සාකච්ඡා කරනවා. ඔබට පුළුවන් මේකේ උත්තර ටික නිකම්ම ලියාගෙන යන්න නේද? බලන්න එහෙනම් ඒකේ කොහොමද කියන්නේ? නිකං ඉඳීමෙන් පල නැගේ මුල්ලේ තමන් තමන්ගේ වැඩෙහි යෙදෙත්තා. එහෙනම් උත්තරේ ලියන්න ඕන නිකරුණේ කාලය ගත කිරීමෙන් පලක් නැති බවත් නේද? තම තමන්ගේ වැඩවල යෙදෙත්වා යනුවෙනේ. අන්න එහෙනම් කුරුල්ලන් අපිට දෙන පණිවිඩය මොකද්ද කියලා අහුවොත් ඔබට උත්තරේ ලියන්න පුළුවන් වෙන්න ඕන මේ විදියට. අපි ඒකේ ප්‍රශ්නයක් හදමු මේ විදියට. අංක 1. ඉහත කවියට අනුව කුරුල්ලන් අපට දෙන කුමක්ද? ඔබේ පොතේ අහනවා කීවෙනි ප්‍රශ්නේ දෙක. අහන්නේ පස්වෙනි ප්‍රශ්නේ විදියට අහනවා ගස් අතරේ කුරුල්ලන් නට අපට දෙන පණිවිඩය කුමක්ද කියලා. පැහැදිලිද? රයිට්. දැන් මම ප්‍රශ්නය ඇහුවේ ඉහත කවියට අනුව කුරුල්ලන් අපට දෙන පණිවිඩය කුමක්ද කියලා. හරිද? පළවෙනි ප්‍රශ්නේ. බලන්න එතකොට මොකක්ද එහෙනම්? නිකරුණේ කාලය ගත කිරීමෙන් කිසිදු පලක් නැති බවත් තම තමන්ගේ වැඩවල යෙදෙත්වා යනුවෙනි. පැහැදිලිද? අන්න එනං ඒකට උත්තරේ ඔබ පිළිවෙට මේ විදියට ලියන්න ඕන පුතේ. කොහොමද? නිකරුණේ කාලය ගත කිරීමෙන් ගත කිරීමෙන් ප්‍රයෝජනයක් නොමැති බවත් තමන් තමන්ගේ වැඩවල
නිරත විය යුතු බවයි. කිසිදු ඵලයක් නැතුළු නිකරුණේ කාලය ගත කිරීමෙන් ප්‍රයෝජනයක් නොමැති බවත් තම තමන්ගේ වැඩවල නිරත විය යුතු බවයි. ඊළඟට ගන්න පුළුවන් බලන්න. බලන්න එතකොට නිකං ඉඳීමෙන් ඵල නැගේ මුල්ලේ තමන් තමන්ගේ වැඩෙහි යෙදෙත්වා. කියන්නවුන් මෙන් ගණනිර් කැලෑවේ අඬත් නටත් ගස් අතරේ කුරුල්ලු. දැන් එතකොට මේගොල්ලෝ කෑ ගහලා කියන්නේ අපිට නිදා ගන්න නැතුව නේද වැඩපළවල යෙදෙන්න කියලා. තමන්ගේ අදාළ කාර්යයන් ඒ විදියට කරන්න කියලා. එහෙම නැත්නම් තමන් මේ අපරාධේ අපි කියනවා කාලය කෑවා කියලා. පැහැදිලිද? රයිට්. බලමු අපි මේකෙන් තව මොනවද අහන්න තියෙන ප්‍රශ්න අපිට මේකෙන් ගන්න පුළුවන් වෙන්නේ කියලා. බලන්න. අංක 2. කවියෙහි යෙදී තිබෙන හල්කල නොහැකි ගාත්‍රාක්ෂර ඇතුළත් පද පුටා ලියන්න. හරි. දැන් බලන්න ඉහත කවියෙහි යෙදී තිබෙන හල් කළ නොහැකි ගාත්‍රාක්ෂර ඇතුළත් පද උපුටා ලියන්නලු. දැන් හල් කරන්න බැරි ගාත්‍රාක්ෂර මොනවද? සිංහල හොඩියේ තියෙන. දැන් අපි හොඩිය ගැන කතා කරනකොට මේ ගැන ඔක්කොම කියා දෙන ඔබට විභාගෙදී අහන්න තියෙනේම සිංහල හොඩිය හල් කරන්න බැරි අකුරු තමයි පුතේ මෙන්න මේවා. බලන්න. මෙන්න මේවා හල් කරන්න බෑ. අපිට පුළුවන් ද සංයකයක් හල් කරන්න මෙහෙම? බලන්න. ගජ ඩ ද බ මේවා හල් කරන්න බෑ. පැහැදිලිද? මේවා හල් කරන්න බෑ. ඔබට පොතේ සඳහන් කරලා තියෙනවා හල් කරන්න බැරි ඒවා කියලා ඒවා. පැහැදිලිද? හල් කරන්න බැරි අකුරු ග ජ ඩ ද බ කියන අක්ෂර. එතකොට මෙන්න මේවා යෙදී තියෙන පද තියෙනවා. හල් කරන්න බැරි ඒවා ටිකක් මේකේ යෙදලා තියෙනවා. බලන්න එහෙනම් මොනවද යෙදලා තියෙන්නේ කියලා. අඬත් බලන්න. ඉඳීමෙන් නිකං ඉඳීමෙන් ඊළඟ එක අඬත්. අන්න එහෙනම් උත්තර තියෙනවා ඒකේ මොනවද පුතේ? ඉඳීමෙන් ස්පිල් වැටුණාට හල් කරන්න බෑ. ඉඳීමෙන් අඬත්. හරිද? ඉතින් මෙන්න මේ සංඥා කකුරු දෙක තමයි ඔබට අයිති වෙන්නේ. ඉහත කවියේ තිබෙන අන්න ඒවා. පැහැදිලිද? මම පුතාලට පැහැදිලි වෙන්න ඕන මේ කවියෙන් අහන ප්‍රශ්න මේ විදියට. තේරුණාද? ඔහොම අහද්දී ඔබට පුළුවන් වෙන උත්තර පිළිවෙල ලියා ගන්න නේද? ප්‍රශ්නයක් අහනවා කවියෙන්, කවිය කියවනකොට තේරෙනවා මේවයි ඉගෙනගෙන තියෙන්නේ. එතකොට ඔබට පුළුවන් කිසි ගැටලුවක් නැතුව මේවයි උත්තර ටික ලියාගෙන යන්න නේද? හරි. බලන්න එහෙනම් ඊළඟට අහන්න පුළුවන් ප්‍රශ්නේ. කවියෙහි දීර්ඝ ස්පිල් හා
රැහැන යෙදී ඇති. පද උපුටා ලියන්න. උපුටා හරිද? ඉහත කවියෙහි දීර්ඝ ඉස්පිල්ල හා රැහැන යෙදී ඇති පද උපුටා ලියන්න. දැන් එහෙනම් දීර්ඝ ඉස්පිල්ල මේ තියෙන මෙතන මේ ඉඳීමෙන් කියන එක. බලන්න ඊළඟට රැහැන තියෙනද කියලා බලන්න. ආ මේ තියෙන්නේ රැහැන මෙන්න. නිකම්. හරිද? තව බලන්න තියෙද කියලා. වේ. මේ තියෙන්නේ. හරිද? තවත් තියනවද? නෑ අනිත් ඒවා මොනවද? අනිත් ඒවා කොඩි. දැන් ඒතකොට වැඩි හි. වැඩි හි අන හි යන්න. රයිට්? එතකොට උදාහරණ දෙකක් ඒකේ තියෙනවා මොනවාද? දීර්ඝ ඉස්පිල්ල සහ රැහැනට. නේද? කැලෑවේ සහ නිකම් කියන එක. කැලෑවේ සහ නිකම් කියන එක. හරිද? බලන්න එහෙනම්. දීර්ඝ ඉස්පිල්ල. ඉඳීමෙන් එකක් අපි ලියනවා. ඒ තමයි දීර්ඝ ඉස්පිල්ල. මේදී දීර්ඝ ඉස්පිල්ල. ඊළඟට රැහැන. නිකම් අන්න මේකට පැහැන. පැහැදිලිද? අපිට පැහැදිලි. ඔන්න කවි ටිකෙන් අහන්න තියෙන ප්‍රශ්න ටික අපි මේ විදිහට සාකච්ඡා කරා. හරිද? දැන් ඔබට තියෙන්නේ මේ පෙළ පොතේ තියෙන ප්‍රශ්න ටිකට උත්තර ලියන්න පුළුවන්. කවියේ දැක්වෙන පරිදි නෙළුම් හා ඕලු මල් පිපෙන්නේ කොහේද? අන්න අපි මේ පැවරුමට ගිහිල්ලා ඒ කොටස අපි ඉවර කරන්න පුළුවන් නේද? දැන් බලන්න එහෙනම් මේ කොටස පැහැදිලිනේ. ඉහත කවියේ දීර්ඝ ඉස්පිල්ල හා රැහැන යෙදී ඇති පද උපුටා ලියන්න කිව්වහම ඔන්න උදාහරණ දෙකක් අපි ලිව්වා. නිකම් සහ ඉඳීමෙන් කියන එක. හරිද? ආ අවබෝධය. බලන්න කවියේ දැක්වෙන පරිදි නෙළුම් හා ඕලු මල් පිපෙන්නේ කොහේද කියලා අහනවා. දැන් ඔබට මේ කවි පන්තිය කියවනකොට බලන්න ඒ බලන්න. පිපේ නෙළුම් ඕලු ගඟේ විලේ ඇලේ. කොහෙද පිපෙන්නේ? විල්වල සහ ඇල්වල, එහෙම නැත්නම් ගඟේ. අන්න උත්තරය ලියන්න ඕන ඔබ. ඒකට විල්වල තියෙනවා, ගංගාවල, ඇල්වල්වල. විලෙහි බඹරුන් පියාඹන්නේ නෙළුම් කුමාරට කුමක් කියන්නාක් මෙන්ද? අන්න මම ඔබට ඒකට ප්‍රශ්නේ උත්තරේ දුන්න වෙලාසනේ. මොකද්ද මේ තියෙන්නේ? පිපී ගියා ඌ ගණ මුකලන් කැලේ, මලේ කොලේ පාට මෙසේ මෙසේ පවතී කියන. හරිද? එතකොට මේ ගල ගණ වූ මුකලන් කැලෑවේ පිපී තිබෙන මල්වල සහ කොළ පාට මේ ආකාරයෙන් තියෙනවා කියලා කියන්නේ. ඒක තමයි ඒකට උත්තරේ එන්නේ. ගොවියා උදෑසන තම වගාබීම් කරා ගමන් කරන්නේ කොහොමද? අන්න පුතේ ගමන් කරන ආකාරය තමයි අහන්නේ. එයා කොහොමද යන්නේ? සැහැල්ලුවෙන්. උදැල්ල එක ඇත්තයි කරේ තියාගෙන සැහැල්ලුවෙන් පා තියලා තමයි ගමන් කරන්නේ. ඊළඟට අහනවා සීත සුළං හමන්නේ කවර මල්වල සුවඳ උරාගෙනද කියලා. නේද? මොනවද? සමන් නෙළු, මානෙල් හා රෝස. අපි ඒවට උත්තර ලිව්වා. නේද? ඊට පස්සේ ගස් අතරේ කුරුල්ලන් නටාපට දෙන පණිවිඩය මම ඔබට කිව්වා. මොකද්ද? නිකරුණේ කාලය ගත කිරීමෙන් කිසිදු පළක් නැති බවත් තම තමන්ගේ වැඩවල යෙදෙත්වා යනුවෙනි. අන්න එහෙම එන්න ඕන. ඊළඟට ගස් අතර ඒක හරි. උදෑසන අසිරිය පිළිබඳ කවි පෙළේ පැවසෙන අදහස කෙටියෙන් ලියන්න. අන්න. දැන් උදෑසන අසිරිය පිළිබඳ ඒක ඔබ කියෙව්වහම ඔබට මේ කවි පන්තිය මං කියා දුන්න. නේද? පරිසරයේ තියෙන විචිත්‍රභාවය, විසිතුරුභාවය මයි පුතාලා ඒක ලියන ආකාරය යන තමයි ඒකට ලකුණු දෙන්නේ. ඒක එක්කෙනාට දැනෙන දේ ඒ පරිසරයේ තියෙන සුන්දරත්වය තමන් විදලා අදාළ විදියට උක්තාඛ්‍යාත ගලපලා ලියන්න ඕන. පැහැදිලිද? අන්න එතකොට මේ කොටස මේවට අදාළ උත්තර ටික ඔබට
පැහැදිලි කරා, ඉවර කරා. ඊළඟට මේ පාඩම ඉවරුනහම ඔබට හොඳ අභ්‍යාසයක් සර් දෙනවා. තවත් එතකොට මේ පාඩමෙන් අහන ඕන ප්‍රශ්නකට උත්තර ලියන්න පුළුවන්. දැන් ඊළඟට ඔබට තියෙනවා මෙන්න මේ ටික. බලන්න. සෝබාදහම ගැන ලියවි ඇති කවි එකතු කර පොත් පිටින්චක් හදන්න. එහෙනම් සෝබාදහම ගැන සම්බන්ධ ඔබට පුළුවන් කවි ලියන්න. කවි ලියලා තියෙනේම නේද? කවි ලියපුව කොච්චර තියෙනවද? නේ? දැන් එච්.එම්. කුඩලිගම කවිය ලියලා දෙනවා ගංගාවේ සංගීතය. නේ? එයා හරි ලස්සන කවි පන්තියක් ලියලා දෙනවා. කඳු බෑවුමක දම්බෝ විටි පඳුරු තලා පහර ඇදි පරමල් පෙති ඉවත නොලා කළදෝදයෙන් පුඟවාරන් පුලින තලා සංගීතවත් වීයමි ඉදි රියට ගලා එකෙක්කෙන මේ පරිසරය දැකපු විදිය. සෝබාදහමේ සුන්දරත්වය. ඊළඟට අරිසෙන් අහුබුදු සූරය අවුරුදු කාලයනර මේ පරිසරයේ තියෙන සුන්දරත්වය. මල් ගොමු ගොමු ගන්වන්නේ මේ වදවල පැනි පුරවන්නේ කුරුලු සරින් කන් පිනවන්නේ මුළු ලොව උයනක් කරවන්නේ හයි ජම්බු ගහට රත පුරවන්නේ බක් මේ ගහ කහ අන්දන්නේ අඹදළුලා රත තවරන්නේ ලෝකත විසිතුරු කරලන්නේ. බලන කොච්චර ලස්සනයිද කියලා. මේ සෝබාදහමේ විසිතුරුභාවය විවිධ කවියන් විවිධ විදියට දැක්ක හැටි. එස්මයින්ද හාමුදුරුවෝ වෙන විදියකට දකිනවා නේ. එක එක්කෙනා ඒ දකින විදිය. එහෙනම් මයි පුතාලට පුළුවන් ලස්සන කවි පන්තියක් ලියන්න. ඔබටත් මේකේ තියෙන කවි සම්පූර්ණ කරන්න කියලා. නේද? එතකොට ඔබට පුළුවන් මේ පෙළපොතෙන් අහන ඒවට උදාහරණ ලියන්න පොත් පිටින්චක් හදන්න අනිවාර්යයෙන්ම. ඔන්න ඊළඟට ඉතින් අපි කවි ලියමු. ඔන්න දැන් අපි කවි ලියන කතාවට සූදානම් වෙන තමයි හදන්නේ මේ. පැහැදිලිද? බලමු අපි. වැස්ස පිළිබඳ ලියවි ඇති පහත් දැක්වෙන ඡේද දෙක කියවන්න. ඔන්න වැස්ස. සමහරු චිචිරි චිරි චිරි ගාන පොද වැස්ස. නේද? වැස්ස ගැන එච්.එම්. කුඩලිගමත් කියනවා. විවිධය ගුණදාස අමරසේකර මහත්මයා නේද? ඔබට දැනෙනවා වහිනවා 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 නේද? අපිට පුළුවන් හදන්න ඒ වගේ. බලමු අපි. මිනිසාගේ පැවැත්මට වර්ෂාව අත්‍යවශ්‍යයි. බීමට නෑමට රෙදි සෝදා ගැනීමට වගාවට අවශ්‍ය ජලය ලැබෙන්නේ වර්ෂාව නිසායි. වර්ෂාව නොමැති වූ කල නියඟ ඇති වේ. එවිට වගා බිම් පාළු වී ආහාර හිඟ වී යයි. මිනිසා ඇතුළු සියලු සතුන්ට ආහාර නැති වේයි. වර්ෂාවෙන් වැඩි වූ කල ගම් වතුර ඇති විය හැකි. එවිට අපි විවිධ ආපදා හා පීඩාවලට මුහුණ දෙයි. දැන් වැසි කාලෙදී එළියට බහින්න බෑ ගම් වතුර. වැසි නැති කාලෙදී නියං ඉඩෝරේනො. නේද? වැහි කාලෙදී එළියට බහින්න බෑ. එපා වෙනවා. නියං කාලෙටත් දැන් එපා වෙනවා. හාත්පස පවතින අන්ධකාරයේ විදුලි එළිය අකුණු හඬ වැස්සක පෙරණෙමිති හා කුරුල්ලෝ කැදලි කරා ඉක්මනින් පියාඹති. හෝ හඬ ළඟ ළඟම ඇසේ. ක්‍රමයෙන් වැහි බිඳු වහලක පතිතව බිමට වැටේ. සීතල සිරිපොද ගත කිලි පොලායයි. ගේ වටා ඇදෙන දිය දහරවල පා කරන්නට අපි කඩදාසි ඔරු සැදුවෙන්. මහා වැස්සේ තිමි නටන්නට සිතෙහි මහත් ආශාවක් පැන නැගතත් අම්මාගෙන් ඊට අවසරයක් නැත. දිගු නියගටේ පසු වසින වැස්සෙන් අවට බිම්ද උතුරාය. ඒ දකින අපේ සිද්ධ සතුටින් උතුරාය. අන වස්සානය කියල පද්‍ය පන්තියක් තියෙන. වෙහි එනකොට අයියලාට උගන්නනවා. නේද? ඔයක් වේලිලා ගිහිල්ලා නියං කාලෙදී ඉඩෝරේට අහුවෙලා එයා පිරීතිරි යනවා. අපි වෙහි කාලෙදී අපිට මතකයි නේද? බෝට්ටු හදනවා, ඔරු හදනවා, බලාගෙන ඉන්න ඒවා යන විදියට. නේ? පොට්ටික ෂොපින් බෑග් එක දාගෙන ගැට ගහගෙන වැස්සේ තෙමෙනවා, වැස්සේ නටනවා, අම්මගෙන් ගුටි කනවා. නේද? අද තෙමුණොත් ලෙඩ ගොඩයි. ඉස්සර එහෙමනේ අපි තෙමි තෙමි යනවා. ෂොපින් බෑග් එක පොට්ටික වහගෙන බඩේ මෙහෙම දාගෙන ෂර්ට් එක යට කරගෙන තෙමෙන හොඳට. පොට්ටිකට මුකුත් වෙන්නේ නැහැ. හොඳට නාගෙන යනවා. ඉතින් ඒ නාල අපේ ශරීරයේ ඔරොත්තු දීලා තියෙනේ වට. දැන් ඔබ නැවොත් එම ඔබ නාලා ගියොත් ඔබට ලෙඩ ගොඩක්. ඇයි ඔබ පුරුදු වෙන්නේ නැහනේ? වැස්සට තෙමෙන්න ඕන. දූවිලි වදින්න ඕන. නියඟට ඔට්ටු වෙන්න ඕන.
නේද? මේ හැම දෙයකටම ශරීරේ ඔරොත්තු දෙන්න ඕන. එතකොට තමයි ප්‍රතිශක්තිය ඇඟේ තියෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? ලෙඩක් ආව ගමන් ඔබට පටස් ගාලා ළෙඩ හැදෙන. ඒ හින්දා ඔබ සෙල්ලම් කරන්න, දාඩිය දාන්න නේද? වැස්සේදී පොඩ්ඩක් තෙමෙන්න කමන්නේ. මේකට පුරුදු වෙන්න. එතකොට මේක හරියනවා. හැබැයි අම්මගේ බැනුන් අහ වැඩේ කරන්න වෙනවා. නේද? බලන්න. ඊද ඡේද දෙකම ලියා ඇත්තේ වැස්ස පිළිබඳව. එහෙත් පළමුවන ඡේදයේ වඩා වෙනසක් දෙවන ඡේදයේ ඇති බව ඔබට දැනෙන්නට ඇත. පළමුවෙන් ඡේදයේ වැස්ස පිළිබඳ වාර්තාවක ස්වරූපයෙන් ලියුණේ. දෙවනි ඡේදයේ වැස්සේ සුන්දරත්වයේ පිළිබඳ නිර්මාණාත්මකව ලියුණේ. එහි භාෂාව භාවිත කර ආකාරයේ තරමක් වෙනස්. වැස්ස ගැන ලියා ඇති කවිද ඇත. පහත් දැක්වෙන්නේ වැස්ස ගැන ලියා ඇති ඒබඳු කවියකි. රචකයා මහගමසේකර. පුතේ දැන් වාර්තාවක් කියන්නේ තියෙන එක ඒ විදිහට ලියනවා. මේක කිසි ලස්සනක් නෑ. ඒකට රසය එකතු කළා නිර්මාණාත්මක එකතු කරාම තමයි ඒක ලස්සන කවියක් හෝ ඡේදයක් බවට පත් වෙන්නේ. නැත්තම් නිකන් කවුරු හරි කියපු එකක් ලිව්වා වගේ වෙන වார்த்தාවක්. අපි ඒකට කියනවා ඍජු භාෂණය කියලා. කෙලින් කියන එක. පැහැදිලිද? ඒක ලස්සනට අර්ථානුකූලව අපි නිර්මාණාත්මකවත් අපි ගත්තොත් ඉතින් අපි ඒකට කියනවා අන්න වක්‍ර භාෂණය නේද? පේන තේරුම නෙවෙයි ඒකේ. අපිට කියවද්දී වෙනත් තේරුමක් එනවා. රසයක් එනවා. අන්න එහෙම තමයි එන්න බලන්න. වැස්ස වගේ ආකාශෙන් වහින මං ආසයි වතුර වගේ වැව්විල් වල තිරෙන මං ආසයි ලියදි දිගේ එහෙන් මෙහෙන් ගලන්න මං ආසයි ලපටි ගොයම් දලුත් එක්ක නටන්න මං ආසයි බලන්නකෝ මාගමසේකර මහත්මයා කියන්නේ සිංහල සාහිත්‍යයට පුදුම සේවයක් කළ අතිශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවෙක් අපේ ගීත සාහිත්‍යයට පද්‍ය සාහිත්‍යයට නවකතාවට පුදුම එළියක් දීපු චරිතයක්. අලුත් කවි සම්ප්‍රදායන් පුතේ ඒ කියන්නේ පැරණි කවි ක්‍රමවලට එහා ගියපු යාට ගැළපෙන විදිහේ කවි කතාවක් නිර්මාණය කරන්න ඔහුට හැකි වුණා. බලන් දැමි වැස්සගෙන යා කියන විදිය නේ වැස්ස වගේ ආකාශයෙන් වහින්න මං ආසයි. දැන් යා කියන්නේ මේ මට මේ වැස්ස වගේ වහින්න ආසයිලු නේද මං කියලා කියන්නේ මේ පණ දීලා කතා කරන මේකට වතුර වගේ වැව් විල් වල පිරෙන්න මං ආසයි වැව්වලු පිරී තිරියන් ඉතින් ඕක දැන් මං කිය දැන් ওই විදිහටම රත්නස්සී විජේසිංහ සූරීන් ලස්සන කවි පන්තියක් ලියන ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවායින්ට නිල් වතුර තුරුළු කර කෙසේ අත හැර යම්ද අර ඒ ඔයක් පිරීතිරි යන හැටි කවිය දකින විදිහේ තියෙනවා. ඊට ඡේද දෙක කියවන විට දැනෙන මිහිරට වඩා වැඩි මිහිරක් කවිය කියවන විට අපට දැනේ. එම කවියේ සෑම පදයක්ම එකම අකුරකින් අවසන් වී ඇත. ඒ එලිසමය වශයෙන් දැක්වේ. උදේසිරි කවි පෙළෙහි එලිසමය නැති කවිද ඇති බව ඔබට වැටහෙනු ඇත. එලිසමය කියන්නේ මොකක්ද එහෙනම් මෙන්න බලන්න. උදේසිරි පද්‍ය පන්තිය මේ බලන්නකෝ. එලිසමය කියන්නේ එකම අකුරකින් අවසන් වෙන්න ඕන. එකම අකුරකින් මේකේ අවසන් වෙන්න ඕන. මේ බලන්න. දැන් මේකේ බලන්නකෝ. පිපේ නෙළුම් ඕලු ගඟේ විලේ ඇලේ තිබේ වලා කුළු පහවි නිලේ වෙලේ. එතන ඒ දෙකේ එලිසමය තියෙන එකම අකුරකින් මේකේ නෑ. පැහැදිලිද? මේක නිකන් සිව්පද ආකෘතිය සිව්පද පේලි හතර තියෙන්නේ. එලිසමය පේන්න නෑ එක දිගට නේද කවි පන්තිය පුරාවටම කවිය පුරාවටම එහෙම නැහැ එතකොට එලිසමය කියන්නේ මේ අග අකුර එකම අකුරකින් අවසන් වෙලා තියෙනවා අපි ඒකට පුතේ කියනවා එලිසමය කියලා පැහැදිලිද මොන සමයේද එලිසමය එතකොට එකම පදේ දෙතුන් පාරක් තිබුණොත් අපි ඒකට කියනවා අනුප්‍රාසය කියලා අපි මේ ලොකු පන්ති වලදී උගන්වනවා ඒවා තේරුම් එක්ක පැහැදිලිද දැනට මතක තියාගන්න වාර්තාවක හෝ ලිපියක හෝ නැති කාලයක් තාලයක් කවියට ඇත කවිය කියවන්නේ තාලයකට බලන්න වාර්තාවක හෝ ලිපියක හෝ නැති තාලයක් කවියට ඇත කවිය කියවන්නේ තාලයකට ඔබ දන්නවනේ කවිය ලස්සනට කියනවා නේ කවියක් අපි බොහොම තාලෙටනේ කියන්නේ ඇදලා පැදලා ලස්සනට කියනවා නේද එතකොට තමයි ඒකේ රසය තියෙන්නේ නේ දැන් බලන්න පීබී ඇල්විස් පෙරේරා මහත්මයා ඒ කවිය බොහොම අපූර්වට ලංකාව ගැන මගේ රට ගැන කියනෝනේ නේ ඒ පරිසරය ගැන මේ බලන්න
තූපාප් තමල ගමවිනිපි මින්නේරි මහවැව්වලින් දියවැල් ඇදමින් බේරි සරුකරවයි කුඹුරු නිල් පැහැයෙන් මේරි මගෙලක් මෑනි යන්දෑහරි පින්කාරි බලන්නකු කොච්චර ලස්සනයිද මේ බඳු සරල කවි ඔබටත නිර්මාණය කළ හැක. ඒ සඳහා පොතපත කියවා ලබන දැනුම මෙන්ම පද ගැලපීමේ හැකියාවද තිබීම අවශ්‍ය වේ. අනිවාර්ය කවි කී ලියන්න නම් ඔබට පොත්පත් කියවල දැනුමක් තියෙන්න ඕන. ඊට පස්සේ කවි නිර්මාණය කිරීමේ හැකියාව ඔබ ඇති කර. නිතර නිතර කවි කියවීමෙන් ලිවීමෙන් කවි නිර්මාණය කිරීමේ හැකියාව වැඩි දියුණු වීමට ඉවහල් වේ. එකම කවිය ඌද නැවත නැවත සකස් කර ලිවීමෙන් වඩාත් හොඳ කවි බිහි වේ. යම් කිසි මාතෘකාවක් පිළිබඳව ඔබේ සිතට එන හැඟීම් සියල්ල කඩදාසියක සටහන් කරගන්න. පසුව වඩාත්ම උචිත වන ගැළපෙන පරිදි යොදන්න. ඔබ අතින් මිහිරි කවියක් ලියවෙනු ඇත. ඔබ මුලින් ලියන්න. මුලින් ඔබ ලිව්වහම ටිකක් ටිකක් ලියාගෙන යද්දී නේද ඔබට නිකම්ම කවියක් නිර්මාණය වෙන. එක සැරේට ලියවෙන්නේ නැහැ. පළවෙනි සැරේ වර්ධින්න බල දෙවෙනි සැරේවල් තුන්වෙනි සැරේ ටිකක් හරිය. හතරවෙනි සැරේ හොඳටම හරියයි. ඔහොමම ලියලා ලියලා ප්‍රැක්ටිස් වුණාම දන්නේම නැතුව පුතේ කවි ලියන්න ඔබට පුළුවන්. ඒ ඔබ එහෙනම් පුරුදු වෙන්න ඕන. හරිද? බලන්න. අන්න පහක් දැක්කේන කවිවල අඩු පද ලියන්නලු. දැන් ඔබේ පොතේ තියෙනවනේ මේ. ඔබේ පොතේ තියෙන මෙන්න මෙහෙම කවි ටික සම්පූර්ණ කරන්න කියලා. බලන්න. කිරිමැණිකගේ ටිකිරි hina වැහි වතුරට එකතු වුණා. ගමේ වැවට ගොස් වැටුණා. අන්න දැන් ඔබට මේක ගැළපෙන විදියට හදන්න පුළුවන් නේද? ගම පුරාම එළිය වුණා. ඔන්න දැන් මං හදන එකේ කිරිමැණිකගේ ටිකිරි hina වැහි වතුරට එකතු වුණා. ගමේ වැවට ගොස් වැටුණා. ගම පුරාම එළිය වුණා. අන්න එතෙන්ට අපි දාගන්න පුළුවන් එහෙනම් ඒ විදියට ඔබට කැමති එකක් දාලා ලියන්න මම එතෙන් දානවා ඒ විදියට. ගම පුරාම එළිය වුණා. හරිද? ඊළඟට අහසේ තරු දිලිසෙනවා හඳ මාමා නැගෙනවා නේද? බලන්න සමන් පිච්ච ඇහැරෙනවා. අපි ලියමු එකට. සමන් පිච්ච ඇහැරෙනවා. හරිද? ඊළඟ පේළිය අපි බලලා ලියමු මේක මේ විදියට. පුංචි ළමෝ නිදියනවා. ඇයි? හැන්ද වෙද්දි අපේ ළමයි නිදා ගන්නව නේද? පුංචි ළමෝ නිදියනවා. හරිද? අහසේ තරු දිලිසෙනවා. බලන්න කවි පන්තිය. අහසේ තරු දිලිසෙනවා හඳ මාමා නැගෙනවා සමන් පිච්ච හැරෙනවා. ඇයි? හඳ මාමා එනකොට සමන් පිච්ච හැරෙනවා. කුමුදු මල් හිනහෙනවා. ඔබ ගන්න පුළුවන් නේද? කුමුදු මල් හිනහෙනවා. කවුමදීහු හිනහෙනවා. සේපාලිකා හිනහෙනවා. පැහැදිලිද? සේපාලිකා මල් හිනහෙනවා. ඒ රැට පිපෙන මල් අරගෙන ලියන්න පුළුවන්. ඊට පස්සේ සුළඟක් වී සිසිල දෙන්න මං හරි ආසයි. දැන් ඉතින් ඕකේ අර ඒකට ගැළපෙන්න අපි හදන්න ඕන නේද? අහසක් වී හෙවන දෙන්න මං හරි ආසයි. අහසක් වී හෙවන දෙන්න මං හරි ආසයි. අන්න අපි ලියමු එක. ඔන්න සර් ඒකට ඔබට උත්තර ටිකක් දෙනවා ලස්සන. හොඳේ. අහසක් වී හෙවන දෙන්න මං හරි ආසයි. හරිද? පළවෙනි පේළිය එහෙම. ඊළඟට බලන්න.
ගහකොළවී සුවඳ දෙන්න මං හරි ආසයි. පැහැදිලිද? අහසක් වී හිවන දෙන්න ගහකොළවී අන්න. ලියන්නේ නම් මේ විදියට ගහකොළවී සුවඳ දෙන්න ගහකොළවේ සුවඳ දෙන්න මං හරි ආසයි. මං හරි ආසයි. නොබට ලියුවා කවියක් ලස්සන. ඊළඟ පේදී අපි ලියමු මේ ලෝකේ බබලවන්න මං හරි ආසයි. අන්න ඔබට තමයි කියන්නේ. මේ ලෝකය බබලවන්න මං හරි ආසයි. බලන්න දැන් එතකොට ඔහොම කවි දුන්නා. දැන් ඔබට මම ඒ හැදුවේ ඔබට. ඔබට ඒකට ගැළපෙන තමයි හැදුවේ කවි පන්තිය. ඉතින් මම පුතාලට පුළුවන් ඕක ගන්න නේද බලන්න. කිරි මැණිකේගේ ටිකිරි හිනා වැහි වතුරට එකතු වුණා. ගමේ වැවට ගොස් වැටුණා. ගම පුරාම එළිය වුණා. දැන් බලන්න එතකොට මේ කතාව තියෙන්නේ ගමේනේ නේද? ගම පුරාම එළිය වුණා. ගම පුරාම තව පදයක් ඕන නම් ඔබට වෙන විදියට ගලපලා මේක ලියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අහසේ තරු දෙලිසෙනවා හඳ මාමා නැගෙනවා. සමම් පිච්ච ඕන නම් කවුමදීහු ඒ ඕන එකක් ගන්න පුළුවන් ඒකට. ඊට පස්සේ පුංචි ළමෝ නේද? එහෙම නැත්නම් ඒ රෑ එක වමා වවුලු ඉගිරෙනවා. ඔය ගොඩක් ඒ විවිධ විදිහට හදලා ලියන්න පුළුවන්. හඳ මාමා නැගෙනවා, මා වවුලු ඉගිරෙනවා නේද? ඒ විදිහට පුළුවන් ගලපලා ලියන්න. සුළඟක් වී සිසිල දෙන්න මං හරි ආසයි. ඒකට ගැළපෙන ඉදිරිය ලියන්න මම ගත්තේ අහසක් වී හිවන දෙන්න මං හරි ආසයි. ගහකොළ වී සුවඳ දෙන්න මං හරි ආසයි. මේ ලෝකයේ බබලවන්න මං හරි ආසයි. ඒ තමයි මේ ලෝකය අපේ ඔබ තමයි ඒකේ ඉන ලෝකය නේ. මේ ලෝකේ බබලවන්න හෙට මයි දරුවෝ ටික. එහෙනම් මගේ පුතේ කොච්චර සුන්දරයිද මේ කවි සිතුවිලි නේද? බලන්නකෝ. ඔබට මම ලස්සන කවි ටිකක් කියා දුන්නනේ. ඔබට මේ හදාගන්න බැරි ඒවානේ මේ දුන්නේ. බලන්න. කිරි මැණිකේගේ ටිකිරි හිනා වැහි වතුරට එකතු වුණා. ගමේ වැවට ගොස් වැටුණා. ගම පුරාම එළිය වුණා. දැන් ඔකට ඔබට කැමති වචන කීපයක් දාලා හදන්න. අහසේ තරු දිලිසෙනවා හඳ මාමා නැගෙනවා. සමන් පිච්ච ඇහැරෙනවා පුංචි ළමෝ නිදියනවා. පුංචි ළමයි නිදා ගන්න සමන් පිච්ච විකසිත වෙනවා නේද? පැහැදිලිද? දැන් හඳ හාමිනේකට අරයා නිදියනවා. කවුද? ඕලු නෙළුම් මා නෙල් මල් නිදියනවා. ගලපලා ලියන්න. සුළඟක් වී සිසිල දෙන්න මං හරි ආසයි. අහසක් වී සෙවන දෙන්න මං හරි ආසයි. ගහකොළ වී සුවඳ දෙන්න මං හරි ආසයි. මේ ලෝකයේ බබලවන්න මං හරි ආසයි. අන්න එනම් මේ ලෝකයේ බබලවන්නේ මගේ දරුවනේ ඔබයි. එහෙනම් ඔන්න මේ විදිහට මම පුතාලට දෙවෙනි පාඩමේ පැහැදිලිද? දෙවෙනි පාඩම සම්බන්ධව ඔබට මේ විදිහට මම පැහැදිලි කිරීම කරලා අවසන් කරනවා. ඊළඟට මේ දෙවෙනි පාඩමෙන් ඔබට දෙවෙනි පාඩමට අමතරව අභ්‍යාස කිහිපයක් මේ කොටසෙන් පස්සේ සාකච්ඡා කරනවා. හැබැයි ඒ කොටස් සාකච්ඡා කිරීම සමහර විට මම මෙහෙම කරන ඔබට මේ කොටසත් ඉවර කරලා නේද? මේකේ අපි ගොඩක් සාකච්ඡා කරානේ නේද? මේකේ සාකච්ඡා කරා අපිට තේරෙන්නේ දැන් ওই සම්බන්ධ පොඩි ආදර්ශ ප්‍රශ්නෝත්තර ටිකක් සම්බන්ධ සාකච්ඡා කරන්න. අන්න ඒ ටික ඔබට මම එහෙම උනොතින් සාකච්ඡා කරනවා. ඊළඟ පාඩමත් එකතු කළම සමස්තය අරගෙන ආදර්ශ ප්‍රශ්න ටිකක් අපි වාක්‍යරට සම්බන්ධ නේද? ඒව එහෙම සාකච්ඡා කරනවා. නමුත් ඔන්න මේ පාඩම දැන් එහෙනම් මගේ දරුවනේ දෙවෙනි පාඩම මේ විදිහට මම ඔයාලට අවසන් කරනවා. ඔබට පුළුවන් දෙවෙනි පාඩමේ කොන ප්‍රශ්නයක් ලියා ගන්න. එහෙනම් ආයිබෝ.